මුළු රටක් බලන් හිටපු දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශේෂ්ත්‍රාධිකරණය අදහිවත් ඔක්තෝබර් 11 වෙනිදා තීරණය කළා. කොහොම හරි අගවිනිසුරු ප්‍රියසාද්ඩේ, බුවෙනක අලු විහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශේෂ්ත්‍රාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා මරා දැමීම පිළිබඳව වරදකරුවෙකු ලෙස තීරණය කර කොළඹ මහාධිකරණය 2016 සැප්තැම්බර් 8 වෙනිදා නියම කළ මරණීය දණ්ඩනයට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල සලකා බැලීමෙන් අනතුරුවයි. කොහොම හරි 2016 සැප්තැම්බර් 8 වෙනිදා නඩු තීන්දුව දුන් අවස්ථාවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දුව දෙමින් කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි. හැබැයි ඉතින් විනිසුරු මඩුල්ලේ පද්මිනී එන් රණවක සහ එම්.කේ.ඩී. මොරායස් යන බහුතර විනිසුරුවන් මෙම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු චෝදනාවලට වරදකරු කරන බවයි කියා සිටී. හොඳයි ඉතින් කොහොම හරි අද තීන්දුවෙනුත් දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහරු වුණ එකයි සිද්ධ වුණේ. මෙම තීන්දුව ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් එසනින් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.